වාට දීලතිය ්‍රී ඩන්ස් පෝගෑම්මගේ බෝන සේෂනයක් විදිර තමයි අද අපි මේ ඩිස්කෂන් එක කරන්නේ මේ ඩිස්කෂන් එක වෙල්ලා වාට වෙනම ඇන්දිස් චාට ඇඩිලිය කරන අනිවාරෙන්ම ඩේටන් නිස් බෑන්කෙන් හරි පබ්ලික් පස ගූපාරරි මේ ඩවනෝඩ කරගන්න අදල් ලින්ටික පාල ඩිස්ක්‍රප්ෂන් එක දාලා තියනවා මේ ඩිස්කෂන් එක තුළ අපි කොහොමද මේ ඇන්දිස් චාට් එක ඔපරේට් වෙන්න කියලා ඩිස්කස් කරමු ඉඩමතරව ප්‍රෝගෑම් එකගේ රීකප්පයකුත් මම දෙන්න උත්සා කරනවා අපි මේ ඩිස්කෂන් එක කරගෙන යන අතරතුර අපි මුලින්ම චාට් එක එක්ස්ප්ලේන් කරගනිමු මේක තමයි ඔයාලට ලැබෙන ඕවරෝල් චාට් එක මම බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම් මේ වගේ ඩේටා සෙට්ස් කොහොමද ඇලෝකේට් කරලා තියෙන්නේ කියලා එතකොට ඔයාලට චාට් එක ලැබෙද්දී මේ ඩේටා ක්ලීන් කරලා තමයි ලැබෙන්නේ ඊට අමතරව රේෂියෝ ටික ඔටෝමේට් ජෙනරේට් වෙන්න හදලා තියෙනවා මේ රීජන් එකේ තමයි ඔයාලා ඉන්කම් ස්ටේට්මන්ට් එකේ ඩේටා ඇඩ් කරගන්න ඕන ඊට පහලින් තියෙනවා ඔයාලට බැලන්ස් ෂීට් එකේ ඩේටා ඇඩ් කරගන්න ඕන දැන් ඒ හරහා ජෙනරේට් වෙන රේෂියෝස් ටික ඊට පහලින් තියෙනවා ඒ වගේම කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකේ ඩේටා ඔයාලට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් පහලින්ම තියෙනවා පෝට්ෆෝලියෝ ඇලොකේෂන් එක මේක සිෂන් එක හරහා යන ගමන් මම ඔයාලට එක්ස්ප්ලේන් කරන්නම් ඊට අමතරව ඉන්ට්‍රින්සික් කැල්කියුලේෂන් එකත් මෙතනින් ඔයාලට බලාගන්න පුළුවන් ඔපරේට් වෙලා තියෙනවා චාට් එකේ දකුණු පැත්තෙන් ඔයාලට බලාගන්න පුළුවන් ග්‍රැෆිකල් රීප්‍රසන්ටේෂන්ස් මේවා ප්‍රොටෙක්ටඩ් කරලා තියෙන්නේ නමුත් ඒවා අන්ලොක් කරගන්න විදිහත් මම එක්ස්ප්ලේන් කරන්නම්. ඔයාලට කම්පැනියේ ඕවරෝල් අයිඩියා එක ගන්න තමයි මේ චාට් එක දීලා තියෙන්නේ. එතකොට ඔයාලා බිස්නස් එකේ ඩේටා ඇඩ් කරගද්දී සිම්ප්ලි මෙතන CSV කෝඩ් එක ඇඩ් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට ප්‍රයිස් එක ඇඩ් කරගන්න පුළුවන්. ෂෙයාර්ස් ගන්න මෙතනට දාගන්න පුළුවන්. අපි ඩේටා ගන්න ඇනුවල් රිපෝට් හරහා. එතකොට ලේටස්ට්ම ඇනුවල් රිපෝට් එක ඇවිල්ලා තියෙන අවුරුද්ද ඔයාලට මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලා මේ සෙල් එක ඇඩ් කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් ඉතුරු ඒවා ඒකට අනුව ඇඩ්ජස්ට් වෙනවා කියලා. ඇනුවල් රිපෝට් හරහා ඩේටා ගද්දී ඔයාලා මෙතනට ඇඩ් කරගන්න ඕන ඉන්කම් ස්ටේට්මන්ට් එකේ ඩේටා ටික. මේ ඩේටා ඔයාලට සිම්ප්ලි ඇඩ් කරගන්න පුළුවන් ඇනුවල් රිපෝට් එකේ අදාළ නම්බර්ස් ටික සිලෙක්ට් කරලා ඒක කොපි කරගන්න. කොපි කරලා මෙතන රයිට් ක්ලික් කරලා පේස්ට් ඔප්ෂන් වල වැලියු පේස්ට් එක දෙන්න. එහෙමවත් මේ සෙල්ස් කිසිම වෙලාවක ඩැමේජ් වෙන්නේ නැහැ. ඊට අමතරව සමහර ඇනුවල් රිපෝට් වල ඔයාලට එහෙම කොපි පේස්ට් කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට ඩේටා වෙන වෙනම ඇඩ් කරගන්න සිද්ධ වෙනවා. මේ ඩේටා ඔක්කොම ඇඩ් කරගත්තට පස්සේ මේ පහලින් තියෙන ඔටෝමේටඩ් සෙල් ටික ඒකට අනුව ඇඩ්ජස්ට් වෙනවා. ඒකට මතක තියාගන්න ග්‍රොස් ප්‍රොෆිට් සහ ග්‍රොස් ප්‍රොෆිට් මාර්ජින් තියෙන්නේ ෆයිනෑන්ස් නොවන කම්පැනි වල විතරයි. ඒකට ඔයාලා ෆයිනෑන්ස් කම්පැනියක් ඇඩ් කරගන්නවා නම් ඔයාලට මේ රෝ එක හිස්ස තියාගන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාලට මෙතන එඩිට් කරලා වෙන ඩේටා ප්‍රමාණයක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලා මතක තියාගන්න ඕන ෆයිනෑන්ස් නොවන කම්පැනි වලට විතරයි ග්‍රොස් ප්‍රොෆිට් මාර්ජින් කැල්කියුලේට් කරන්න පුළුවන්. නමුත් ෆයිනෑන්ස් කම්පැනි වලත් මේ වගේම මාර්ජින්ස් තියෙනවා. ඒක සරල නෑ. ඒක ටිකක් ඉන්ඩෙප්ත් ඇනලයිස් කරලා තමයි ඔයාලට මේ වගේ තැනකට ඇඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට ඩිවිඩන්ඩ් ටික වෙනම බලලා ඇඩ් කරගන්න වෙනවා. මේක ඔයාලට ඇනුවල් රිපෝට් ඩේටා හරි එහෙම නැත්නම් අපි වෙනම සෙෂන් එකක් ඔයාලට දීලා තියෙනවා CDS ප්ලැට්ෆෝම් එකට. අමතරව භාවිතා කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් කීපයක් අන්න ඒකෙන් දීලා තියෙන Excel ෂීට් එකෙන් හරි මේක ඇඩ් කරගන්න වෙනවා ඩිවිඩන්ඩ්ස් එක වෙනම. ඊට අමතරව ඇනලිස් එක පැත්තෙන් ඩිස්කස් කරොත් අපි දන්නවා රෙවනිව් ප්‍රොෆිට් ගෝත් අනිවාර්යයෙන්ම විය යුතුයි ඕනම ව්‍යාපාරයක. ඊට අමතරව ප්‍රොෆිට් මාර්ජින් වැඩිපුර තියෙනවා නම් ඒ බිස්නස් එකේ සේෆ්ටි එක වැඩි වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. EPS වැඩි විය යුතුයි රිටේන් අර්නින් සාමාන්‍යයෙන් ඩිවිඩන්ඩ් එකට වඩා වැඩියෙන් තියෙනවා නම් හොඳයි කියලා ඉන්වෙස්ටර්ස්ලා ඇසියුම් කරනවා. මෙතන ග්‍රැෆිකල් රිප්‍රසන්ස් එකෙන් පෙන්වන්නේ ප්‍රොෆිටබල් මාර්ජින්ස්. එතකොට මතක තියාගන්න ග්‍රොස් ප්‍රොෆිට් සහ නෙට් ප්‍රොෆිට් ඕවරෝල් රෙවනිව් එකෙන් වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා නම් ඒක හොඳයි කියලා හිතන්න පුළුවන්. මතක තියාගන්න මෙතනට ඇඩ් කරලා තියෙන්නේ අවුරුදු 4ක ඇවරේජ් රෙවනිව් ප්‍රොෆිට් සහ ග්‍රොස් ප්‍රොෆිට් මාර්ජින්ස් ටික. මේ වගේ මාර්ජින් අඩුවෙන් තියෙනවා නම් ව්‍යාපාරයක අපිට හිතාගන්න පුළුවන් ඒක ටිකක් රිස්කි පැත්තට වැඩි කියලා. ඊට පහලින් ඔයාලට බලාගන්න පුළුවන් බැලන්ස් ෂීට් එකේ ඩේටා ඇඩ් කරගන්න ඕන සෙල්ස් ටික. එතකොට ඒවා හරහා ජෙනරේට් වෙන රේෂියෝස් තමයි ඔයාලට පහලින් බලාගන්න පුළුවන්. මෙතන මතක තියාගන්න කරන්ට් රේෂියෝ එක ඔටෝමැටික් ජෙනරේට් වෙනවා. නමුත් ෆයිනෑන්ස් කම්පැනි වල කරන්ට් රේෂියෝ නැති හින්දා ඔයාලට සිම්ප්ලි මේක එඩිට් කරගන්න පුළුවන් NPL රේෂියෝ එක විදිහට. ඩේටා ඇඩ් කරගද්දි මතක තියාගන්න අපි ඉක්විටි ගන්න ෂෙයාර් හෝල්ඩර්ස් ඉක්විටි වල පෝෂන් එක. ඊට අමතරව මෙතන ඉන්වෙන්ටරිය තියෙනවා. පහලින් බැලන්ස් ෂීට් එකේ තියෙන කෑෂ් ඇන් කෑෂ් ඊක්විවලන්ස් ෆයිල් එක තියෙනවා. නෙට් ඇසට් වැලියු කැල්කියුලේෂන් එකේදී මතක තියාගන්න මේ දීලා තියෙන ෆිගර්ස් 1000 වලින් නම් තියෙන්නේ. අපි නෙට් ඇසට් වැලියු කැල්කියුලේට් කරද්දි මෙතනට 1000 මාක් එක දාගන්න ඕන. එතකොට ඔයා තෝරගත්ත ව්‍යාපාරයේ මේ නම්බර්ස් 1000 වලින් නම් දීලා තියෙන්නේ. ඔයාට පුළුවන් සිම්ප්ලි මේ 1000 මල්ටිප්ලයි එක අයින් කරගන්න. අයින් කරලා එන්ටර් ඔබන්න. එන්ටර් ඉබුවට පස්සේ ඒ 1000 වලට අදාළව නෙට් ඇසට් වැලියු එක ඇඩ්ජස්ට් වෙනවා. ඊට පස්සේ සිම්ප්ලි ඔයා කරන්න ඕන මෙතනට ඇවිල්ලා මේ ප්ලස් මාක් එක ගත්තට පස්සේ මෙහෙම ඇදගෙන එන්න. එතකොට ඉතුරු සෙල් ටිකත්
ඒකට හරියන්න ජස් වෙනවා. අපි බැලන්ස් ෂීට් එක ඇනලයිස් කරද්දි කතා කරපු දේවල් තමයි ඇසට් ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි විය යුතුයි, ඊට අමතරව කරන්ට් රේෂියෝ එක ඒ ව්‍යාපාරයට අනුව හොඳම රේන්ජ් එක පවත්වාගෙන යා යුතුයි. කෑෂ් ෆයිල් එක ගද්දි අනවශ්‍ය විදිහට කෑෂ් ෆයිල්ස් බිස්නස් එක ඇතුලේ තියෙනවා නම් ඒක අපි මයිනස් සයින් එකක් විදිහට තමයි දකින්නේ. එෆිෂියන්සි රේෂියෝස් වැඩි වෙන තරමට හොඳයි, ඒ වගේම බාසල් එකත් වැඩි වෙන තරමට හොඳයි. DE රේෂියෝ එක අඩු වෙන තරමට බිස්නස් එක බෑන්ක්‍රප්සි වෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙනවා කියලා අපි දන්නවා. නෙට් ඇසට් වැලියු අනිවාර්යයෙන්ම වැඩි විය යුතුයි, ඊට අමතරව ඔයා හොඳට කම්පැනියක් ඇනලයිස් කරලා ඒක ෆන්ඩමෙන්ටලි ස්ට්‍රෝං නම් ඔයාගේ බයින් ඩිසිෂන් එක ගද්දි අනිවාර්යයෙන්ම නෙට් ඇසට් වැලියු එකට යටින් ට්‍රේඩ් වෙන වෙලාවක ගන්න එක ඉතාම සාර්ථකයි කියලා කියන්න පුළුවන්. එතනත් මතක තියාගන්න වැලියු ඉන්වෙස්ට්මන්ට් පර්සෙප්ෂන් එකෙන් තමයි අපි නෙට් ඇසට් වැලියු එකට අඩුවෙන් ගන්නෙ. දකුණු පැත්තේ තියෙන ග්‍රැෆිකල් රිප්‍රසන්ටේෂන් එක තමයි බිස්නස් එකේ තියෙන පෝර්ට්ෆෝලියෝ ඇලොකේෂන් එක. මේ කොටස ඇඩ්ජස්ට් වෙන්නේ පහලින්, මම එතනට ආපුවාම මේක එක්ස්ප්ලේන් කරන්නම්. Excel ෂීට් එකේ පහලින්ම ඔයාලට කෑෂ් ෆෝ ස්ටේට්මන්ට් එකේ ඩේටා ටික ඇඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව net cash ටික මෙතන ඔටෝමැටික් ජෙනරේට් වෙනවා. අපි දන්නවා net cash කියන්නේ මේ තුනේම එකතුව කියලා. Capital expenditure එක ඔයාට වෙනම annual report එක හරහා ගිහිල්ලා ජෙනරේට් කරගන්න වෙනවා. මේ capex එක දීලා නැත්නම් ඔයාට ඊට වඩා less accurate figure එකක් ගන්න පුළුවන්. ඒ තමයි investing activities වල තියෙන property plant and equipment වලට acquire කරන්න ගිය මුදල් ප්‍රමාණය. ඒ හරහා මෙතන ඔටෝමැටික් ජෙනරේට් වෙනවා ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක. එතකොට ඔයා මතක තියාගන්න ඕන දේ තමයි කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකේ කැපිටල් එක්ස්පෙන්ඩිචර් එක මයිනස් දීලා තියෙනවා නම් මෙතන කැල්කියුලේෂන් එක පොසිටිව් වගේක් විදියට දාගන්න ඕන. මේක පොසිටිව් දීලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මයිනස් කැල්කියුලේෂන් එකක් තමයි විය යුත්තේ. පහලින්ම ඔයාට ඉන්ට්‍රින්සික් වැලියු එකයි මාකට් කැපිටලයිසේෂන් එකයි ඔටෝමැටික් ජෙනරේට් කරලා දීලා තියෙනවා. මෙතන ඉන්ට්‍රින්සික් වැලියු එකටත් මතක තියාගන්න අපි 1000 වලින් ගුණ කරලා තියෙනවා. මොකද චාර්ට් එක ඇසියුම් කරලා තියෙන්නේ මේ උඩ තියෙන ෆිගර්ස් 1000 වලින් තියෙනවා කියලා. එතකොට ඇනුවල් රිපෝර්ට් එකේ ඇත්තටම මේවා 1000 වලින් නම් දීලා තියෙන්නේ. ඔයාලට සිම්ප්ලි පුළුවන් මේ 1000 මාක් එක අයින් කරගන්න. මෙතන ඔයාලට දීලා තියෙනවා සේෆ්ටි මාජින් එක අනිවාර්යයෙන්ම 50%ක් යූස් කරන්න. ඊට අමතරව ඩිස්කවුන්ට් රේට් සහ ඇවරේජ් ෆ්‍රී කෑෂ් ෆ්ලෝ ග්‍රෝත් එක ඔයාලා මේ වෙද්දි හරියට කැල්කියුලේට් කරලා ඇඩ් කරගන්න ඕන. ඇනලිසිස් එක පැත්තෙන් කතා කරොත් අපි දන්නවා ඔපරේටින් නෙට් කෑෂ් ෆ්ලෝ පොසිටිව් විදිහට ග්‍රෝ වෙනවා නම් හොඳයි, ඊට අමතරව ඉන්වෙස්ටිං මයිනස් ෆිගර් එකෙන් වැඩි විය යුතුයි. ෆයිනෑන්සින් නෙට් කෑෂ් ෆ්ලෝ මයිනස් ෆිගර් එකකින් වැඩි වෙවි පොසිටිව් ෆිගර්ස් එන්න පුළුවන්. ඒක තමයි හෙල්ති ඕවරෝල් ප්‍රසන්ස් එක කියලා අපි ඒ සෙෂන්ස් වල කතා කරනවා. එතකොට මේ ඕවරෝල් ප්‍රසන්ස් එක හරියට මේන්ටේන් වෙනවා නම් මේ ග්‍රැෆිකල් රීප්‍රසන්ටේෂන් එකේ ඔක්කොම කලර්ස් යෙලෝ කලරින් වලට මාරු වෙනවා. එතකොට බ්ලැක් කලර් එකෙන් කියන්නේ ඕවරෝල් ෆිගර්ස් ටික රිස් පැත්තට තමයි යන්නේ. ඔය අනිවාර්යයෙන්ම කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් වල ඇනලිස් බලන්න. මොකද අපි ඒවයි කතා කරනවා. මේවා පොසිටිව් වෙවි ගියත් රිස් ෆැක්ටර්ස් ඒ විදිහටම තියෙනවා කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මීට වඩා ඉන්ඩෙප්ත් ඇනලිස් එකක් කරලා තමයි ඔයා ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එකකට යන්න ඕන. කැපෙක්ස් එක ගද්දි ඔයා අනිවාර්යයෙන්ම ඇනුවල් රිපෝර්ට් එකේ දීලා තියෙන ඩේටාමයි ඇඩ් කරගන්න ඕන. ඔයා කිසිම වෙලාවක කැපෙක්ස් එක ඇසියුම් කරන්නේ. ඉන්ට්‍රින්සික් වැලියු කැල්කියුලේෂන් එකේ මතක තියාගන්න අපි ඇසියුම් කරන එකම දේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝ ග්‍රෝත් එක විතරයි. එතකොට දකුණු පැත්තෙන් ඔයාලට දීලා තියෙනවා ඒ කැල්කියුලේෂන් එක. ඊට අමතරව නිවැරදි ඩිස්කවුන්ටඩ් සහ ඇවරේජ් ෆ්‍රී කෑෂ් ෆ්ලෝ ග්‍රෝත් එක ඔයාලා මෙතනට ඇඩ් කරගන්න ඕන. මම මෙතන සිම්ප්ලි 100% තමයි දාලා තියෙන්නේ. නමුත් ඔයාලා කැල්කියුලේෂන් එක කරගද්දි මේවට ගැලපෙන ෆිගර්ස් ඇඩ් කරගන්න ඕන. පහලින්ම දීලා තියෙනවා පෝර්ට්ෆෝලියෝ ඇලොකේෂන් එක. එතකොට මෙතන ඔයාලට ඇඩ්ජස්ට් කරගන්නවා නම් අනිවාර්යයෙන්ම ෆයිනෑන්ස් සහ ප්ලාන්ටේෂන් සෙක්ටර්ස් වල තමයි ඩේටා ඇඩ් කරගන්න ඕන. සාමාන්‍යයෙන් ඇනුවල් රිපෝර්ට් එකේ ෆයිනෑන්ෂියල් රිපෝර්ට්ස් වලට උඩින් තමයි මේ පෝර්ට්ෆෝලියෝ ඇලොකේෂන් එක දීලා තියෙන්නේ. එතකොට මේකට ඩේටා ඇඩ් කරගද්දි අපි හිතමු ටයිප් 3 එකේ තියෙන්නේ රබර් ට්‍රීස් කියලා. එතකොට සිම්ප්ලි ඔයා රබර් ට්‍රීස් කියලා ටයිප් කරලා මෙතන අදාළ පර්සන්ටේජ් එක ඇඩ් කරගන්න. ඊට අනුව උඩින් දීලා තිබ්බ පෝර්ට්ෆෝලියෝ ඇලොකේෂන් එක ඇඩ්ජස්ට් වෙනවා. ඔයා තේරුම් ගන්න ඕන මේ විදිහට පෝර්ට්ෆෝලියෝක් මොනිටර් කරනවා කියන්නේ ස්ටාර්ට්අප් ඉන්වෙස්ටර් කෙනෙක්ගේ මෙතඩ් එකක්. එතකොට ඔයා ෆන්ඩමෙන්ටලි ස්ට්‍රොง වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ පෝර්ට්ෆෝලියෝ එක ඇනලයිස් කරන්න ඉගෙන ගන්න ඕන. මොකද මේ පෝර්ට්ෆෝලියෝ ඇනලිස් එක ඩිරෙක්ට්ලි බලපානවා ව්‍යාපාරයේ එෆිෂියන්සි එකට. එතකොට ඩෙප්ට් වගේ නෑ, සාමාන්‍ය එෆිෂියන්සි එක ඩැමේජ් වුණොත් ව්‍යාපාරයක ඒක අවුරුදු කීපයක් ඇතුළත බෑන්ක්‍රප්සි ලෙවල් වලටම එන්න පුළුවන්. මේක තමයි එතකොට ඕවරෝල් ඇනලිස් චාර්ට් එක. ඊට අමතරව අපි කලින් සෙෂන් එකේ කතා කරනවා ෆන්ඩමෙන්ටල් සහ ටෙක්නිකල් අතර වෙනස කතා කරනවා කියලා. ෆන්ඩමෙන්ටල් ඇනලිස් එක කියන්නේ මීටත් වඩා ඉන්ඩෙප්ත් ඇනලයිස් කරලා ව්‍යාපාරයක් තෝරගන්න ක්‍රියාවලිය. ඒ කියන්නේ වයින්ස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ෆන්ඩමෙන්ටල් ඇනලිස් එකින් කරන්නේ මොකද්ද මම ගන්න ඉන්න ව්‍යාපාරය කියන එක සිලෙක්ට් කරන එක. ටෙක්නිකල් ඇනලිස් එකින් කරන්නේ එහෙම තෝරගත්ත ෆන්ඩමෙන්ටල් ඇනලිස්
මේ මොහොතේ ගන්න සාර්ථකද නේද ෆන්ඩමෙන්ටලි වා ව්‍යාපාර කීපය සිලෙක්ට් කරනවා ඊට පස්සේ ටෙක්නිකල් ඇනලිසිස් එක කරලා බලනවා මේ මොහොතේ තියෙන ප්‍රයිස් වලට මේක ගන්න එක සාර්ථකද කියලා ඩිසිෂන් එක ගන්න එක. ඒකට අපි දන්නවා මෙතන තියෙන ප්‍රයිස් එකයි net asset value එකයි තමයි value investors ලා විදිහට focus කරන්න ඕන. මොකද චාලි මංග වුණත් කියන දෙයක් තමයි long term investment procedure එක නිවැරදි විශ්ලේෂණ හැකියාවක් නැතුව දුර්වල investment decision ගන්න එකට වඩා නිවැරදි ක්‍රමවේදයක් භාවිතා කිරීම තුළින් පමණයි දීර්ඝකාලීනව උපරිම ලාභදායී තත්ත්වයන් ළඟා කරගන්න පුළුවන් කියලා. මම මෙතන adjust කරපු portfolio එකක් ඔයාලට දාලා තිනවා බලාගන්න. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් මෙතන rubber කියන එකට අදාළව වෙනම adjustment වෙලා තියෙනවා graphically. එතකොට මේක තමයි overall portfolio එක business එකක තියෙන. මෙතන මතක තියාගන්න portfolio එක adjust වෙන්නේ අවුරුදු 4කට විතරයි. එතකොට මේක තමයි ඔයාලගේ analysis chart එක මේක download කරගන්න පුළුවන් ඔයාලට simply data and analyst banking. ඊට අමතරව මතක තියාගන්න මේ chart download කරගන්න පුළුවන් data and analyst banking. එහෙම නැත්නම් public whatsapp group හරහා මේවා download කරගන්න පුළුවන්. public whatsapp group වලට අනිවාර්යෙන් join වෙන්න මොකද මීට වඩා additional information එකේ නිතරම share වෙනවා. ඊට අමතරව ඔයා හිතනවා නම් ඔයා long term investment එකකට යන්න ලෑස්ති. එහෙම නැත්නම් ලොකු investment funds කොටස් වෙන දෙපළේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට වෙනම premium program දීලා තියෙනවා. එතකොට ඒවත් එක්ක join වෙන්න පුළුවන් ඔයාලට තවදුරටත් අධ්‍යයනය කරන්න.